music pickle. Hello, mama Hansini Vimalasiri. Mama Navin Dilshan. අද අපි දෙන්න තමයි ඔයගොල්ලොත් එක්ක music pickle program එකට එකතු වෙන්නේ. ඉතින් අපිට music pickle team එකෙන් දැනගෙන ලැබුණ ඔයගලගේ ගොඩාක් ඉල්ලීම් තිබුණා කියලා තිසංක සර්වයි නිශානි ටීචර් program එකට ගෙන්නන්න කියලා. ඉතින් වෙනස් ප්‍රශ්නත් අහන්න තියනවා කියලා දැනගන්න ලැබුණා. අපි බලමු මේ ප්‍රශ්න මොනවාද කියලා. ඉතින් අපි දෙන්නම ශේෂ්ඨයට මුලින්ම ආවේ Dream Star. හන්සිනී මහත්මයා දරුවෝ Dream Star season 7. මම Dream Star season 5 එකේ. ඒ වගේම මේ වෙද්දී අපි දෙන්න වැඩ කටයුතු කරගෙන යනවා. දෙරණේ ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන සංගීතයේ ටෙලි නාට්‍ය. ඒ වගේම මම වැඩ කරනවා තව ටෙලි නාට්‍යයකට නම තමයි නාඩි. වෙනස්ම කතා තේමාවක් යන මෙයා නම් කැමති නෑ මයික රඟපානවා නම් මෙන්න කෙල්ලොත් එක රඟපානවා කියලා. आराधना म्यूजिक पिकल यूट्यूब चैनल सब्सक्राइब करने संसारे दूर ऐतिन संदट वत बैरी सिसिल तुमना मा लंगट वेला अद वागी आत्म गनन तब तनिय मगन वाद තිසංක සහ සහ මම අතර කිසිම සමානේ වන්දන්නේ ආය ගම යාක්කේ මට පොඩි මම පොඩ ඉන්න සමානකම නෑ ඇත්තටම නෑ 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 ආ හරි මං කියන්න මං කියන්න වලියට බං ආය ගම මමත් කලින් සර් කෙනෙක් මම කලින් ඉංග්‍රීසි ඉගෙනලා තියෙනවා තිසංක සර් කෙනෙක් ලවන් මම වැඩිපුර කැමති ඇක්ටිං වලට මම ඒක කැමති වුණා මොකද මට යාදුන්නේ ඇක්ටිං වලින් ඒක මගේ ජීවිතේ හොඳම දවස කියන්නේ මම ගොඩක් හොඳම කියන්නේ ගොඩක් විශ්මයට පත් වෙච්ච දවස තමයි මගේ බබා හම්බෙච්ච දවස ක්‍රූරයි මෙයා දන්න හම්බෙච්ච මුල් දවසේ මට हरी
තව චුට්ටක් තේරුම් ගත්තර හොඳයි කියලා හිතා. මෙයා මට සර්ප්‍රයිස් ම තමයි දීලා තියෙන්නේ. ගිය අවුරුද්දේ බර්ත්ඩේට ලොකු සර්ප්‍රයිස් එකක් දුන්නා. ඔක්කොම සර්ප්‍රයිස් හැමදාම සර්ප්‍රයිස් කරන්න යවා. නෑ පිස්සුද මේක මගේ ඒ වගේ නේද මං කියන්න උන්දා කියන්න මොකද්ද ප්‍රශ්නේ වැඩිපුරම වාගේ වුණ නැත්තර මූලද දන්නවද කිරිබත් එකට හරිය ලුණු දෙන්නේ මෙයා කියනවා මේ ලුණු ඇති කියලා මම කියනවා මේ ලුණු මදි කියලා හැමදාම කිරිබත් එකට අපි දෙන රණ්ඩු වෙනවා මං කිය කැමති एक दंग मेधा से गुड़क आहनवा एक दकीन नैते की कोंडे अड़क मत मैं पोड हेयर स्टाइल टीक दवास वेना मगे बाबा अपे बाबा मल्ल आप दवास मं की अंड देवा हुडुके अत्र रसी काव्यांगन लतिचार दिहा मम का मेम बलनवा හැබැයිදින් රසිකාවියක් ඕනට වැඩිය වෙනත් විදියකින් එනවනම් ඉතින් සාමාන්‍ය ආදරවන්තියක් බිරිඳක් විදියට ඒ දිහා බලන්න සිද්ධ වෙනවා. ඒක ඇත්තටම හැමදේම වෙනස්. ඒක හිතාගන්න බෑ. පිටින් මාව දකින අය දකින දෙයක් තමයි මම වෙනස් වුනේ නෑ කියලා පිටින් බාහිර ස්වරූපෙන් හෝ මොන හරි දෙයකින් හැබැයි ඒක හැංගීමක් විදියට ගත්තම දැනෙන හැමදේම හරිම වෙනස් හරිම ආදරණීය මම ඒක මෙයාට ඕෆ් දෙන්නේ නැහැ එදාට මෙයාවයි බබාවයි අරගෙන මම යනවා ගෙදර හොඳයි ඊළඟට අපේ සෙග්මන්ට් එක තමයි How well do you know me ඔබ මා කෙතෙක් කොතරම් හොඳින් අඳුනනවාද? ඒක වෙන්නේ මෙහෙමයි. මෙතන මේ බෝල් එකේ තියෙන ප්‍රශ්න. මම ඒ ප්‍රශ්නයක් අරගෙන ඒ ප්‍රශ්නෙට සමාන පිළිතුරක් මෙයා ලියනවල අපි දෙන්නගේ අදහස් ගලපන්න. හරි. පළවෙනි ප්‍රශ්නේ. ඔයාට මගෙන් තියෙන ලොකුම කරදරේ මොකද්ද? මම ආසම සිඟ කවුද?
ඒක භාෂාවක් කිම නැහනේ මම එහෙම හිතලා ලියනවා මෙයාට තමයි ආස එහෙමද මම වැඩිපුර කියන්නේ මේ සින්දු අර මෙයාට තමයි ආස මම වැඩිපුරම අහලා තියෙන්නේ මෙතුමගේ ගීත ගායනා කරනවා ඉතින් මම ඒක ගැන තමයි සඳහන් කරේ පැත්තට වැඩිපුර ඉන්ස්පයර් වුණේ කසුන් කල්හාරගේ සින්දු අහලා ඇත්ත මමත් ආසයි ඊළඟ ප්‍රශ්නය අපි මුලින්ම මුණ ගැහුනේ කොහෙදද හරියටම ප්ලේස් එක මෙන්ෂන් කරන්න ඕන හරියටම ප්ලේස් එක හරි හරි එකම තැන ඒ කියන්නේ ටීවී දරන නාරා හෙම්පිට ස්ටුඩියෝ එකේ තමයි චැම්පියන් ස්ටා පැවැත්වෙන්නේ ඉතින් ඒක දවසක් ඇතර මගේ පළවෙනි නිර්මාණය එදා තමයි ටෙලිකාස්ට් උනේ නික්මයාම ටෙලි චිත්‍රපටිය දිලුක මුණතිලක මහත්මයාගේ ඉතින් ඒකේ රංගපෑවේ මෙයාගේ හොඳම යාළුවයි මම දිනුෂ අයියයි මම ඉතින් එදා අපි මුණ ගැහුණා දිනුෂ අයියයි මම. ඉතින් එතනදි තමයි අපිට අපි දෙන්න මුලින්ම හම්බුනේ. ඉතින් දිනුෂ අයියා තමයි මට මුලින්ම හඳුනා දුන්නේ. නංගේ මේ මගේ යාළුවා මම අර කියන්නේ හොඳම යාළුවා නාවි. ආවා. හලෝ. එච්චරයි. ඒක තමයි මුල්ම මුණ ගැහුණා. ඊට පස්සේ අවුරුදු දෙකකට පස්සේ තමයි නාටිවි හම්බුනේ. හම්බුනේ. කිරිඳිවද. මම ආසම කෑම මොකද්ද? ආ ලේසි මම වෙන මොන හරි ලියයිද කියන මොකද නැහැ හැබැයි ඇත්තටම කැමති මේකට බලමු ඔය බොරු රෑ පාන්දර දෙකට තුනටත් හිතුවත් එයාට මම මට කතා කරලා කතා කරලා කිරිබත් හැදෙන්නේ නැත්නම් එයා තනියම හරි කිරිබත් හදාගෙන කනවා දැන් කිරිබත් ඉල්ලුවම මම පොල් ගාලා දෙන්නේ නැහැ පොල් ගාලා දුන්නාට පස්සේ කිරිබත් හදන්න දෙයක් තියෙනවා මම ඉතින් මම්ම පොල් ගාලා කිරිබත් එම හදාගන්න ඉන්න කිරිබත් ඕක වෙන්න බෑ මම මේකට ආසයි මම මේකට ආසයි දැන් මමනේ ඔව් ඊළඟ ප්‍රශ්නය ආ මම ට්‍රැවල් කරන්න ආසම රට මොකද්ද මං හිතන්නේ උත්තරේ දන්නවා කියලා අලා ෂොට් එකක් ගහමුද කියලා මන්න ඇත්තටම දන්නේ නැහැ මොකද්ද කියලා මයන් කනා ෂොට්ස් ගේමන හොඳයි වගේ හොඳයි වගේ හිතලා උත්තර ලියන්න මෙච්චර වෙලා එකක්වත් ගැලපුන්නේ නැහැ මේ ගැලපුණා ඇත්ත ඇත්ත හොඳයි අයියෝ ආස්ට්‍රේලියාවෙන් මෙච්චර ආස ඇත්තට මේ වෙද්දි මගේ හොඳම මිතුරියක් මිතුරියක් නෙවෙයි ඇත්තටම පොඩි කාලේ ඉඳලා දුකට සැපට හිටපු හොඳම මිතුරිය ඉන්නේ එහෙ ඉතින් ආසාවක් තිබුණා පොඩි කාලේ ඉඳලා යන්න යන්නේ කියලා මම ගැන තියෙන හොඳම මතකය මොකක්ද? හොඳම මතකය. ඇත්තම කොත් හොඳම මතක ගොඩක් තියෙනවා. මොකද ලියන්නේ? මොකට ලියන්න දෙයක් ඉදා ගන්න බෑ. ආ. ඒ අතර මේ කාලය ගැන මතක් කරන්න ඕනේ
මම මගේ තාත්තගෙන් පස්සේ මේ ලෝකෙ දැකපු හොඳම තාත්තා. ඒක මම කියනවා. ඒ කියන්නේ ප්‍රෙග්නන්ට් ලේඩි කෙනෙක්ව බලා ගන්න ඕනි මොන විදියටද? ඒක උපරිමයෙන්ම හොඳට බලාගත්තා. මේ හැම දවසක්ම මට විශේෂ දවසක්. බොහොමසු. හරි මම ළමයි කී දෙනෙක් හදන්නද කැමැත්තෙන් ඉන්නේ මං ඒක ඇත්ත ලියන්නොත් අවුලන්නේ ඔය එහෙමත් එහෙමත් කියනවා මේ ඇති අප්පා තවනි බිමරන්න බෑ මම වැඩිපුරම බොන්න කැමති ටීද කොෆීද? නැත්නම් ඒකට නම් උත්තර ඔයා දැනගන්නවා. දන්නවා කියලා මම හිතනවා. වැඩිපුරම ආදරේ කාටද? හරිම සරලයි. මං එයා මේ දෙවියන්. මම පෙන්නුවා. මේ ළමයාගේ ස්පෙලින්ස් මත දයන් හරි අවාරේ වැරදිද මුරුලි වුණා මන්ද. චේ නිෂෙල් තමයි අපේ දුවගේ නම. එයාට තමයි ඇත්තටම වැඩිපුර මාදරේ උලදින මම හිටියා ඔය ලිස්ට් එකේ උඩ. දැන් නම් ඇත්තටම මාව ගණන් ගන්නවත් නැති තරම්. නෑ ඒක හරිම ආදරේ කියන දේ වෙනස් වෙන අසහන මිසුම්. අපේ අම්මට තාත්තට දින ආදරේ එහෙම තියෙනවා. වාර්තින ආදරේ හිමු තියෙන හැබැයි කවදා හරි වෙන එනවා මොකක් හරි දෙයක් වෙනවා නේ මෙන්න මියුසික් පිකල් එකෙන් අපිට තවත් භයානක චැලෙන්ජ් එකක් ඉතින් අපිට හම්බ වෙන අකුරක් ඒ අකුරෙන් ගීතයක් ගායනා කරන්න ඕනේ ඒ ගීතය ගායනා කරන්න බැරි වුණොත් අනිත් සමාජිකයට අවස්ථාව තියෙනවා ලකුණු එකතු කරගන්න සිනාතොටක් දිය ඔබ පාමුල මලද සරදම් මහෝගයක් දිය ඔබින් ලැබූ අපමණ අභිමන් නොහනයින්නම් ගිලිහුණු දෙමාපියන් සෙවනේ නිදැල්ලෙ උන්නේ මා විනෝදයේ වහමෝද සහනේ
මංගල නැකතින් පෙම්බරයෙකුහා හෙට මාපිට වෙනවා ඒ ගැන සිතනා මොහොතක් පාස දෙනෙත පිරියනවා low 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 venas low 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 ah low can low ve sama ekum dae du darwan deva vaad nate වේදනති ලස්සන ලෝහෙට අපට උදා වේවා ජී නේ එයාට ලේසි ඒව දෙන්නේ හැම එකම දෙවනි කැලද ජී දෙන්නේ නෑ නෑ තියෙන නෑ 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 ලෝකේ ජීවත් වෙන ඔක්කොම තියෙන නෑ නෑ තියෙන තියෙන ජී ජීවිතේ තරුණ කාලේ එකසේ නොරැඳේ සොයමි සෑම වෙලේ සිතුදේ පැතුදේ මේ ජීවනයි මුළු සංසාරේ මේ ජීවනයි දැන් හෙමි රුවන් පිළිරුව පමණි අද මට ශේෂ වූයේ හිමි දැසූපන අසාගතිමුත් ඇසූයේ හිමිගේ හඳින් නොව තිනේ එහෙම බොරු නේද කිව්වේ එහෙම සෙන්දක් තියෙනවා බොරු කියන්නේ බා මහා කරුණාවෙන් මහා කරුණාවෙන් අහලා නෑ දෙවියනේ එයාට ඒක ඇල්ල කියන්න ඕනි මතක් වෙන්න බි මම ගමන්න මට මතකත් නෑ ඇත්තටම ඉතින් ඇද කර කර හිටියට මටත් ඒක හරියට මතක නෑ සින්දුවක් මතක් වෙලා තියෙනවා ඒක ලිරික්ස් වල පොඩි අමතක වීමක් තියෙනවා ඉතින් හිඳ මමත් පරාජය පිළිගන්නවා මිලගේ සෙග්මන්ට් එක තමයි who's most likely to මේකදී වෙන්නේ අහන ප්‍රශ්නෙට වැඩිපුරම ගැළපෙන කෙනා අපි පෙන්වන්න ඕනේ. හරි. අපි පටන් ගමු. ඔල්. රොමෑන්ස් නේද? මම
තිරය පිටුපස පොඩි ළමෙක් වගේ හරියට ගත්තොත් ඔලන්න තේරුණාද ඉන්නේ මං මොනවාගේ ජීවිතයක්ද අතාරන්නේ කියලා ඒ බොරු මං කිව්වේ තිරය පිටුපස කතා තියෙනවා ඒ අපි පස්සේ කතා කරමු මෙයානේ මම මම නෑ 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 එයා කියන්නේ ආ සෙන්සිටිව් වෙන ටිකක් වෙලා මම තමයි සාමාන්‍යයෙන් වැඩිපුර කියන්නේ ඉක්මනට තරහ යනවා කියන්න නේද ඉක්මනට තරහ යනවා හැබැයි ඉක්මනට වඩන්නේ මම මම තමයි ඇඬන්නේ ඉතින් මම සාමාන්‍යයෙන් පෑඩ් දෙකක් විතර ඇඬුවට පස්සේ තමයි යා සෙන්සිටිව් වෙන්නේ එතකන් පස්සේ මට ඇඬෙන්නේ ඉස්සෙල්ලා යට ඇලක් කරගෙන මට ඇඬෙනවා මම වඩන්නේ හරි අද හන්සිනි වාද හරි වාද ඔයා කියන්නේ ඒ අර කියන්න ටිකක් වෙලා ගිහිල්ලා පෑඩ් දෙකක් අඬලා ඉවරයි නේද හරි ප්‍රශ්නේ ඉවරයි කියලා කිව්වට පස්සේ තමයි එයා දෙවනි තුන්වෙනි විතර සෝරි එක තමයි යාගෙන් එන්නේ මම දෙපාරක් විතර සෝරි කිව්වට පස්සේ ඒවා අහන්න ඕවා අහන්න දෙපා ආණ්ඩර යන්නේ කෑවම දන්නවා ඒකට න උත්තරයක් නැහැ නේද අපිට මතකද නැහැ ඔහොම ආදරේ කිව්වද අපි නැහැ කියන්නේ ඇත්තට මෙහෙම ඇනිවර්සරි එකක් කියලාත් එහෙම ඩේට් එකක් එහෙම නැහැ ඒ කියන්නේ අපි දෙන්නා කතා බහත් එක්ක අඳුරගත්ත ආදරය තියෙනවා ඒ විදිය දෙයක් නේ මෙහෙම මුලින් කිව්වොත් මුලින්ම හැබැයි මැසේජ් එකක් කියවනවා ඔයා ප්‍රසිද්ධියේ හරි මම මම මේ නාට්‍යයේදී මේ මෙයා අල්ලන්නේ කිව්වත් මම අල්ලන්නේ නැහැ. මොකක් ගණන් ගන්නවත් නැහැ. මම ඕක්වර්ඩ් දේවල්ට. මෙයා එහෙම නැහැ ප්‍රසිද්ධියේදී උනත් එහෙම අතේ ඉල්ලනවා. මෙයා ප්‍රසිද්ධියේම හරිම ආදරබරයි නේ. තරහ ගියාම මෙයාගෙත් වැඩි. හැබැයි සාමාන්‍යයෙන් කන් සමස්තයක් විදියට ගත්තම මාව හඳුන්වනවා සද්ද වැඩි මිනිස්සෙක් විදියට අනිවාර්යෙන්ම මම මෙහෙමයි මම කාලයක් වෙලාවට වැඩ කර කර හිටියා ඊට පස්සේ මම නවීන් දිල්ෂාන්ව අඳුරගත්තා එච්චරයි කතාව ඉවරයි අද කීයේ කොච්චර පරක්කු ලදාගේ ඇයි කවුරු නිසා ඇයි මට පික්මි එකක් දාලා වැරදි ලොකේෂන් එකකට हेलो අපිට දඩ ගහන්නේ නැහැ නේද
දරදෙනියන් කෝල් ෆ්‍රෙන්ඩ් වගේ අවස්ථාවක් ගන්න. 7යි. මං කියන 4යි කියලා. ඒකද? රාජස්ථාන වල තමයි ගොඩක් කාන්තාර එහෙම තියෙන්නේ. එසම හිතා රාජස්ථාන වෙන්න ඇති කියලා. අපේ ගම නේද? මම මම. හරි හරි කියන්න. Black. බුද්ධ ගයාවේ රත්නසිරි වික්‍රමනායක කුරුණෑගල දැන් සමාජ අධ්‍යයනය දැන් හොද නරේක මතක තියෙන ආපෝදා යාකු තුතකේ තිකාව කමතිය මවන පවනියසි දීම ආදරේ කියන්න ජීවිතේ තකින්න ඉතින් ඔන්න අපි ඇවිත් ඉන්නේ මියුසික් පිකර් ප්‍රෝග්‍රෑම් එකේ අවසානයට අපි හිතනවා අපි දෙන්න වගේ මොගොල්ලොත් මේක රස විඳින්න ඇති කියලා. ඔව් ගොඩක් ෆන් එකේ ගිය ප්‍රෝග්‍රෑම් එක. කාලේ මම මේම ප්‍රෝග්‍රෑම් වල ඇත්තම ඇවිල්ලා නැහැ කලින්. මතක් කරන්න ඕනේ මිස් දිලිනිය ඇතුළු ක්‍රූ එකම ගොඩක් සපෝටිව්. ගොඩක් හොඳයි. ඉතින් ඒ වගේම අපි මේ වගේ වැඩසටහනකට සම්බන්ධ වෙන මොහොතේ මේ රටේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඒකනත් පොඩ්ඩක් මතක් කිරීමක් කරන්න ඕන COVID-19 තත්ත්වය. ඉතින් මේ දිනවල ඔබේ ආරක්ෂාව ඔබේ ආදරණීයන්ගේ ආරක්ෂාව ඔබ සතුයි. ඉතින් කොහොමද අපි මේ දේවල් කරන්නේ? හරි සරලයි. ගොඩක් අය දන්නවා මුඛ ස්මක් නිතරම පළඳින්න. සමන්නදා දැත් සෝදන්න. මීටරේ පරතරය ඔබ නිතරම තියාගන්න එළි ගැවසෙත්. අනිවාර්යයෙන්. ඒ වැඩි කරන්න එතකොට අපිට මේකෙන් ගොඩෙන්න පුළුවන් නේ. ඒ කියන්නේ ඔබේ ආදරණීයන්ගේ ආරක්ෂාව ඔබ සතුයි. ඒක මතක තියාගන්න. ඒ වගේම තවත් විශේෂ ස්තුතියක් තියෙනවා මුලින් සදාන් කර විදියට අපි දෙන්නව මේ වැඩසටහනට ගෙන්නන්න කියලා ආදරෙන් ඉල්ලීම් කරපු අපි දෙන්නත් එක නිතරම රැඳී ඉන්න ආදරණීය ප්‍රේක්ෂක ඔබට ගොඩාක් ස්තුති. ආදරේ. ඉතින් අපි ප්‍රෝග්‍රෑම් එකේ අවසානයේ මොන විදියටද ගෙනියන්නේ? ඔව්. අපි සින්දුවකින් එන් කරමු. ඊට කලින් කියන්න ඕනේ මියුසික් පිකල් YouTube channel එක subscribe කරන්න, bell button එක click කරන්න. අනිවාර්යයෙන්. එහෙනම් ගිහින් එන්න.